ජාතික ව්‍යසනයක් ජාතික ඛේදවාචකයක් හමුවේ අද අපි පාර්ලිමේන්තු සාකච්ඡාව පවත්වාගෙන යන අවස්ථාව. Honorable Speaker, right at this very juncture, we are experiencing a national catastrophe and a national tragedy. මේ අමාරු වෙලාවේ අපි හිතනවා මේ ජාතික විසණය හමුවේ රට ගලවා ගන්නා වූ ආකාරය පිළිබඳව අදහස් ගණනාවක් ඉදිරිපත් කරා. යෝජනා ගණනාවක් ඉදිරිපත් කරා. ආරම්භයේදීම මම කැමති මාටින් ලූතර් කිං මැතිතුමා කියපු ප්‍රකාශයක් එළි දක්වන්න. Our lives begin to end the day we become silent about things that matter. සැලකිල්ලට ගත යුතු වන කරුණු පිළිබඳ නිහඬවන දිනය අපගේ ජීවිතවල අවසානය ආරම්භ වන දිනයයි කියලා මාටින් ලූතර් කිං මැතිතුමා ප්‍රකාශ කළා තිබෙනවා. අද අපේ රටේ කෝවිඩ් වසංගතය තුල ආසාදිතයින් වැඩි වෙලා මරණ වැඩි වෙලා ලෝක දත්තත් සමග සංසන්දනය කරනකොට අපේ රටේ සංඛ්‍යා ලේඛන ඉතාමත්ම නරක පැත්තකට හැරවිලා රෝහල් තදබදේ වැඩි වෙලා පහසුකම් අඩු වෙලා මෙවන් තත්ත්වයක් තුල අපි විශ්වාස කරනවා රට මුහුණ දෙන මේ අභියෝගය තුල මේ මහා ඛේදවාචකය තුල රටක් හැටියට පක්ෂ විපක්ෂ ජාතියාගම් කුලමල පන්ති බෙදෙන් තොරව අපි එකට එකතු වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි. ඒ විසඳුම් නිර්මාණය කිරීමේදී අපි වැරදුණු තැනුත් අවබෝධ කරගන්නට ඕන. ගරු කතානායකතුමනි, මේ වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ අපිට වැරදුනා, අපිට බැරි වුණා, ඔය වචන කවුරුත් පිළිගන්න ලෑස්ති නැහැ. ඒක වැරදි. ඒක මදිපුංචිකමක් හැටියට හිතන්නට හොඳ නැහැ. ඔව්, අපිට අඩුපාඩුවක් සිද්ධ වුණා, අපිට බැරි වුණා, අපිට ගැටලු ආවා. අපි ඒවායින් පාඩම් ඉගෙනගෙන මේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට, මේ බරපතල ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දිය යුතුමයි. දැන් ගරු කතානායකතුමනි, ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ආකාරයට බොහොම බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවා. දිනකට ආසාදිතයින් 6000ක් වෙන්න පුළුවන්. මරණ 220ක් වෙන්නට පුළුවන් දිනකට. හැබැයි දැඩි සීමාවන් වලට ලක් වුණොත් යම්කිසි කාල පරිච්ඡේදයකට తాවකාලිකව සති දෙකකට ආරම්භයක් හැටියෙ අපි ෂට් ඩවුන් එකකට ලොක් ඩවුන් එකකට ගියෝ අපිට පුළුවන්කම ලැබෙනවා අර ආසාදිත 6000 දක්වා අඩු කරන්න. ඒ වගේම මරණ ප්‍රමාණයක් WHO එක කියන ආකාරයට 25 දක්වා අඩු කරන්න. අපි හැමෝම තීන්දුව කරන්නට ඕන 20යි 22 වෙනකොට සමස්ත මරණ සංඛ්‍යාව 30000 වෙනවයි කියන තත්ත්වය තුල WHO එක කියන තත්ත්වය තුල අපිට අවස්ථාව තියෙනවා අඩුම ගානේ මරණ 18000ක් වළක්ව ගන්න. අපි මේ ජීවිත බෙරා ගන්නා වූ ක්‍රියාදාමයට සූදානම් ද රටක් හැටියට. විපක්ෂී අපි සූදානම්. ආණ්ඩුවත් සූදානම්ද? මං හිතනවා මේ පක්ෂ බෙහෙදයක් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ මේ හැමෝටම අපි විශ්වාස කරනවා හිතක් පපුවක් තියෙනවා, හදවතක් තියෙනවා, හදවත උණු වෙනවා. බොහොම සංවේදී පුද්ගලයෝ හැටියට අපි හිතනවා. එතකොට මේ මරණ 18000ක් බේරා ගන්නවයි කියන කාරණාව පිළිබඳව අපිට බැරිද සංවේදී වෙන්න? අපිට බැරිද මානුෂීය වෙන්න?
බොහොම තද හිතකින් හෙල්ලෙන්නේ නැතුව බොහොම ඉන්ෆ්ලෙක්සිබල් විදියට නම්‍යශීලී නොවන ආකාරයට මේ ප්‍රශ්නය ගැන හිතන එක ඒක මානුෂීය ගතියක්. දැන් ගරු කතානායකතුමනි WHO එක පමණක් නොවේ මේ රටේ විවිධ විශේෂඥ සංවිධාන විශේෂඥ වෛද්‍ය සංගමය රජයේ වෛද්‍ය සංගමය හෙද නිලධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මේ හැමෝම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබා දෙමින් මේ රටේ ජීවිත බේරා ගන්නා වූ සමාජිකින්ගෙන් සමන්විත වූ සංගම මොනවද එයා කියන්නේ? එයා කියනවා සති දෙකකට తాවකාලිකව රටවහන්න. ගරු කතානායකතුමනි ඇයි එහෙම කියන්නේ? අද කවුරු මොන දේ කිව්වත් රෝහල් පද්ධතිය දැඩි පීඩනයකට ලක් වෙලා. ඒ රෝහල් පද්ධතිය තුල ප්‍රතිකාරක අංශය ඉන් පිටත නිවාරණ අංශය ක්‍රියාත්මක කරන සෞඛ්‍ය නිලධාරීන් ඉතාමත්ම අමාරු තත්වයක තුල මේ කටයුතු කරගෙන යන්නේ. There might be a system breakdown. සෞඛ්‍ය සිස්ටම් එකේ කඩාවැටීමක් සිද්ධ වුණොත් ගරු කතානායකතුමනි මුළු රටේම මහා දැවැන්ත විනාශයක් සිදු වෙනවා. ඉතින් මේ ෂට්ඩවුන් ලොක්ඩවුන් කරන්නයි කියලා කියන්නේ ජීවිත බේරගන්න. සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරලා. දැන් මම ඔබතුමාට කියන්න ඕන කෝවිඩ් ආසාදනයෙන් පෙළුණු පුද්ගලෙක්. මම බය නැහැ කියන්න. මම ලෙඩ වුණු වෙලාවේ මගේ ජීවිතය පිළිබඳව ලොකු අවධානමක් තිබුණා. මම බය නැහැ මම ලැජ්ජ නැහැ කියන්න ලොකු බියකුත් තිබුණා. ලොකු බයක් තිබුණා. ජීවත් වෙයිද නැද්ද කියලා. අද ඒ මරණ බිය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට තිබෙන මොහොතක අපේ යුතුකම වගකීම වන්නේ මානුෂීය හැඟීම් තුලින් මේ ජීවිතවලට වටිනාකමක් ලබා දීලා මේ ජීවිත පිළිබඳව සංවේදීත්වයක් ඇති කරගෙන තීන්දු తీරන එක. දැන් මේ කාටත් උහුලාගෙන ඉන්න පුළුවන්ද කන්ටේනර් වල දාලා ගෙනියන්නේ අද මලමිනි ආදහනාගාරවලට කතරම් දුකටපත් වෙන කාරණාවක්. අද දරුවන් ආසාදිත වෙලා ගැබිනි මවුරුන් ආසාදිත වෙලා ලදරුවන් වැඩිහිටියන් පොදු ජනතා ඇත්තම කතා කරනවා නම් මේ කාරණාව උහුලන්න බැරි කාරණාවක් ගලු කතානායකතුමනි. දැඩි සංවේග ජනක කාරණාවක්. ඒ වගේම මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මේක ජනතා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේදී මම බොහොම අවංකව පිරිසිදුව යෝජනාවක් කරනවා. අපි හැමෝම එකට එකතු වෙලා ගරු ජනාධිපතිතුමාට පණිවිඩයක් ලබා දෙමු. මේ සති දෙකකට මේ ලොක්ඩවුන් එක ෂට්ඩවුන් එක කරන්නයි මේ ජීවිත බේරා ගන්න. මොනියම් හෝ හේතුකට ඒ ක්‍රියාදාමය අසාර්ථක වුණොත් අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ යෝජනාව පරිදි රජයක් ජීවිත ආරක්ෂා කරන්නේ නැත්නම් ආණ්ඩුවක් ජීවිත ආරක්ෂා කරන්නේ නැත්නම් තමන්ටම සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. එවන් ස්වයං ජීවිත ආරක්ෂා ක්‍රමවේදයකට අවතීර්ණ වන්නේ කියලා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ පළවෙනි යෝජනාවත් සමග ගරු කතානායකතුමනි මම කියන්න කැමති අද කවුරු මොන දේ කිව්වත් මේ දත්තවල සත්‍යතාවය පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ දත්තවල සත්‍යතාවය පිළිබඳ ගැටලුවක් තියෙනකොට මොකද වෙන්නේ? ජනතාව විශ්වාසය කඩන් වැටෙනවා. රජයේ ක්‍රෙඩිබිලිටි එක කඩන් වැටෙනවා. මේ සංඛ්‍යා ලේඛන වෙනස් කරන්නට යනකොට when you go to doctor figures මොකද්ද වෙන්නේ? People lose faith in the government.
ආණ්ඩුව කෙරෙහි පාලකයෝ කෙරෙහි පිළිබඳ තිබෙන ජනතා විශ්වාසය නැති වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ දත්ත වෙනස් කරලා යම්කිසි පෞද්ගලික සැනසීමක් a feel good factor එකක් ඇති කරගන්න හදනවා නම් ඒකෙන් කරුණා කළ ඉවත් වෙන්න. අපි ඇත්ත රටේ ජනතාවට කතා කරමු. ඇත්ත සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරමු. සත්‍ය අවබෝධ කරගමු. සත්‍ය දත්ත මත පදනම් වෙලා අපි බෙහෙදයකින් තොරව එකට එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුම් සොයමු. ඒ වගේම ගරු කතානායකතුමනි අපේ යෝජනාව දැනුමට විශේෂඥවරුන්ට මේ ශාස්ත්‍රය පිළිබඳව හැකියාවක් තිබෙන අයට එක්ස්පර්ට්ස් ලාට ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට අවස්ථාව ලබා දෙන්න. අර ජර්මනියේ මර්කල් කියන චාන්සලර්තුමිය කිව්වා මට නම් මේ කෝවිඩ් ගැන මොනවත් තේරෙන්නේ නැහැ. මම සෞඛ්‍ය පිළිබඳ විශේෂඥෙක් නොවේ. හැබැයි ගත යුතු සෞඛ්‍යමය තීන්දුව తీරන මම සෞඛ්‍ය ශාස්ත්‍රයට බාර දීලා නායිකාව හැටියට ඒ දෙන්න පුළුවන් උපරිම ප්‍රතිපාදන සහයෝගය පහසුකම් මම ලබා දෙනවා කියේ. අපේ රටක් එතනට එන්නට ඕන. අපි ස්තුතිවන්ත වෙනවා අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම දෙනාට. ඒ වගේම ආරක්ෂක ශාස්ත්‍රයට. උපදෙස් දුන්නහම ඒ අය වැඩ ටික කරගෙන යනවා. දැන් මම කියන්න කැමතියි එන්නත් කරන ප්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය අංශයත් ඒ වගේම ආරක්ෂක අංශයත් ලොකු වැඩ කොටසක් කරනවා. ඒක අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි ආරක්ෂක අංශයට සෞඛ්‍ය අංශයට එන්නත් ටික ගහගන්නට එන්නත් ටික ගෙනලා දෙන්නට ඕන ආණ්ඩුව මේ රජය. ඒකයි ආණ්ඩුවේ වගකීම. අපි එතනට එන්නට ඕන ගරු කතානායකතුමනි. හිතක් පපුවක් තියෙන කිසිම දෙනෙකුට මේ මරණ සිදුවෙන වේගය දිහා බලලා ඒ මලකණන් දිහා බලලා ඒ මිනි පෙට්ටි දිහා බලලා අහක බලන්න බෑ ගරු කතානායකතුමනි. මේ මිනිස් ජීවිත ආරක්ෂා කරගන්නට අපි පීවර ගන්නට ඕන. ඒ වගේම අපි යෝජනා කරනවා එන්නත් කරන ක්‍රියාවලිය වේගවත් කරන්නට ඕන. මේ යන වේගයේ ප්‍රමාණවත් මදි. අපි හැමෝම දන්නවා පහු වෙලා මේ එන්නත් කරන වැඩසටහන් පටන් ගත්තේ ඒ විවේචන වලටම යන්න ලෑස්ති නැහැ මේ වෙලාවේ. මොකද අපි යෝජනා කරන්නේ විසඳුම්. දැන් එන්නත් කරන ක්‍රියාවලිය වේගවත් කිරීමේ ප්‍රශ්නෙට තියෙන ලොකුම ගැටලුව එන්නත් හිඟේ නම් ඒකට මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් බොහොම ලේසි විසඳුමක් තියෙනවා. රජයේ බලයට ආපු අවස්ථාවේ ඒ ලබා දුන්නු කෝටි ප්‍රකෝටි ගණන් බදුසහන රාජ්‍ය ආදායම නැති කරගත්ත රුපියල් බිලියන 600කට වැඩි ප්‍රමාණයක්. ඒ දහනපතියන්ට කියන්නට ඕන මේ එන්නත් ටික ගෙන ගන්නට තමන්ගේ සමාජ සත්කාරක වැඩසටහන් හරහා උදව් කරන්නයි කියලා. ආණ්ඩුවට මුදල් ප්‍රශ්නයක් තියෙනවා. අපි එතනට යන්නට ඕන. මට මතකයි මුල් කාලේ පෞද්ගලික ආයතන ගණනාවක් ජනාධිපතිතුමාට ප්‍රකාශ කර හිටියා. අපි ලෑස්ති රුපියල් බිලියන 50ක් මේකට වෙන් කරන්න. ආණ්ඩුවේ සල්ලි නෙමෙයි. පෞද්ගලික අංශවල සල්ලි. පෞද්ගලික ආයතනවල සල්ලි. එහෙනම් අපි ඒ දේ කරන්නට ඕන. අපි සොයා බලන්නට ඕන මේ එන්න දෙකක් ලබා දීම ප්‍රමාණවත්ද? අපි තුන්වෙනි එන්නතට යා යුතු නේද? දැන් ඊශ්‍රායලයේ 60ට වැඩි හැමෝටම තුන්වෙනි එන්නත ලබා දෙනවා. ඒ මොකද ඊශ්‍රායලයේ සෞඛ්‍ය අංශ නිගමනයකට අවිල්ල තියෙනවා මේ අලුත් ප්‍රභේදවලට එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නැහැ. තුනකටම යන්නට ඕනේ කියලා. ඒ වගේම අපි හැමෝම දන්නවා මම මේ කියන්නේ ඉදිරිය ගැන හිතලා ලැම්ඩා කියලා වේරියන්ට් එකක් තියෙනවා. දන්න විදිහට තාම ලංකාවේ නැහැ ඒක. ඒ අතින් දැනට වාසනාවන්තයි. එප්සිලොන් කියලා වේරියන්ට් එකක් තියෙනවා. පකිස්තානයේ. දැනට ලංකාවේ නැහැ. හැබැයි ගරු කතානායකතුමනි මේ වේරියන්ට්ස් දෙකම දැනට පවතින ඩෙල්ටා වේරියන්ට් එකට වැඩිය වඩා ප්‍රබලයි. තවත් ජීවිත ගණනාවක් බිලි ගන්නට පුළුවන්. එහෙනම් රටක් හැටියට අපි සූදානම් වෙන්නට ඕන. දැන් අපි ඇහුවා මේ රජයේ යෝජනාවක් තියෙනවා. යෝජනාවක් නෙමෙයි ඒක ක්‍රියාත්මක වෙනවා. මේ රෝහල් වල තිබෙන තදබදයේ තුල නිවෙස් වල ඉඳගෙන ප්‍රතිකාර ලබා ගන්න. ගරු කතානායකතුමනි නිවෙස් වල ඉඳගෙන අපේ රටේ ජනතාව ප්‍රතිකාර ලබා ගන්නට නම්
ඒ ජනතාවට තමන්ට ප්‍රශ්නයක් තිබෙනේ කියන එක හේතු ගන්නේ නැහැ. උපකරණ ටික ඒ ආසාදිත ජනතාවට ලබා දෙන්නට ඕන. මගේ අතේ තියෙනවා මේ පල්ස් ඔක්සිමීටර් එක. දැන් මේකෙන් තමයි ඔක්සිජන් ප්‍රමාණය දැනගන්නේ. රජයේ අනුග්‍රහයෙන් ඒ ආසාදිත පුද්ගලයාව ගෙදර තියෙනවා නම් මේක ලබා දෙන්නට ඕන. තමන් පවත්වාගෙන යා යුතු 97 98 99 100 යන ප්‍රමාණයන් අඩු වෙනකොට වහාම ඉස්පිරිතාලේ රෝහලේ වෛද්‍යවරයාට කතා කරන්න. ප්‍රෙෂර් මොනිටර් එකක් තියන්නට ඕන. ටෙම්පරචර් ගේජ් එකක් තියන්නට ඕන. ඒ නිසා රෝගීන්ට ගෙවල් වලට ඉඳගෙන අමාරුනොත් රෝහල් වලට එනවයි කියන කාරණාව විතරක් කියලා හරියන්නේ නැහැ. ඒ රෝගී තත්ත්වයට පාත්‍ර වන අයට මේ මූලික පුංචි උපකරණ ටිකවත් ලබා දෙන්නට රජය සැලසුම් කරන්නට ඕන. පල්ස් ඔක්සිමීටර් එක ප්‍රෙෂර් මැෂින් එක යන ආදී වශයෙන් ඊළඟ අපේ යෝජනා විශ්‍රාමික සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඒ සේවයේ නිරත වුණු විශේෂයෙන්ම හෙද ශේෂ්ත්‍රය දැලි සත්කාර ඒකක ශේෂ්ත්‍රය ඒ හැමෝම නැවතත් අර කැලවන්නට ඕන සේවයට. අපි අහන්නට ඕන මේ ඉන්න PHI වරුන්ගේ ප්‍රමාණය මේ රටේ ජනගහණයට ප්‍රමාණවත් ප්‍රබුද්ධ සෞඛ්‍ය සේවාවක් කරන්න පුළුවන් දත්ත වශයෙන් බෑ. ඒ නිසා විශ්‍රාමගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමියන්ලා ඒ වගේම අවශ්‍ය නම් වෛද්‍යවරුන් හෙදියන් මේ අත්‍යවශ්‍ය හැම ශිෂ්‍යයෙක් විශ්‍රාමගිය කණ්ඩායම් ටික ගෙනලා ඇත්ත වශයෙන්ම මේ ජාතික වෙසනකාරී තත්ත්වේ අපි ඒ අයව ප්‍රයෝජනට ගන්නට ඕන. ඒ වගේම ගරු කථානායකතුමනි අපිට තියෙනවා තානාපති සේවාවක්. ඒ තානාපති සේවාව හරහා පිට රටවල් වලින් අපේ රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන යම් යම් ඌනතාවයන් විසඳා ගන්නට අපිට හැකියාව තියෙනවා. ටාගට් එකක් දෙන්නට ඕන අපේ එම්බසඩර්ස්ලට. මාසයකට මෙච්චර මුදලක් වටිනා උපකරණ ටික අපේ රටට ගෙනියලා දෙන්න කියලා. ඒක තමයි තානාපති කාර්යාලවල වගේ තියෙන්නේ. සිංහල, දමිළ, මුස්ලිම් ඩයස්පෝරාව ලෑස්ති උදව් කරන්න. අපේ රටේ දරු කථානායකතුමනි රෝහල් උපකරණ පැත්තෙන් දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. සමාවෙන්න. හයි ෆ්ලෝ ඔක්සිජන් මැෂින්ස් වලට, සීපැප් බයිපැප් මැෂින්ස් වලට, වෙන්ටිලේටර් වලට, ඒ වගේම කිඩ්නි ඩයාලසිස් මැෂින්ස් හැම තානාපති කාර්යාලයකටම ටාගට් එකක් දෙන්න ඕනේ. හැම මාසෙකම ඒ රටේ සිටින ශ්‍රී ලාංකේය ප්‍රජාව, ශ්‍රී ලාංකේය ඩයස්පෝරාව, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් වගේ හැමෝම එක්තහු කරගෙන මාසික වැඩසටහනක් ක්‍රියාත්මක කරලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට ඕන. මම සතුටෙන් කියන්න කැමති විපක්ෂයක් හැටියට විපක්ෂයේ හුස්ම වැඩසටහන යටතේ වට 22ක ලක්ෂ 640ක් වටිනා උපකරණ අපි මේ රටේ රෝහල් පද්ධතියට ලබා දීලා තිබෙන පමණක් නෙවෙයි. මම ආඩම්බරෙන් කියන්නට ඕන සමගි ජන බලවේගයේ සෑම මන්ත්‍රීවරයෙක්ම තමන්ගේ මන්ත්‍රී වැටුපෙන් මූල්‍ය පරිත්‍යාගයක් කරලා අපි තවත් රෝහල් උපකරණ ගණනාවක්, ඒ අත්‍යවශ්‍ය උපකරණ ගණනාවක් අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා කියන කාරණාවත් අපි කියන්න කැමතියි. ඒ වගේම ගරු කථානායකතුමනි මෙන්න මේ කාරණාව පොඩ්ඩක් ඔළුවට ගන්න. මම 2021 මැයි 4 වෙනිදා මේ හැන්සාර් වාර්තාවෙන් මම කියන්නේ පිටුව 82 මම කියනවා මේ සභාවේ එවකට ඇමතිතුමියට ටොසිලිසුමබ් කියලා තියෙන ඩ්‍රග් එකක් බෙහෙත මං එදා මේ කියන්නේ මැයි මාසේ 2021 මේක කෝවිඩ් ලෙලේ ප්‍රවර්ධනය වෙනකොට වැඩි වෙනකොට ලබා දිය යුතු බෙහෙතක්. ඉතින් ඔබතුමා දන්නවා මේ බෙහෙත් ගැන කතා කරනකොට ටොසිලිසුමබ් ගැන කතා කරනකොටත් මේ සභාවේ hina වුණා, ඔච්චං කරා, විහිළු කරා. අද විහිළුව මරණයට බවට පත් වෙලා. අද ටොසිලිසුමබ් බරපතල හිඟයක් තියෙනවා අපේ රටේ. ටොසිලිසුමබ් නැහැ. දැන් මේ මාසේ මේක කියනකොට ගණන් ගත්තේ නැහැ. අද රටේ සම්පූර්ණ හිඟයක් තියෙනවා.
කතා කරන්න වෛද්‍ය අංශයට medical supplies division එකට වෛද්‍ය සැපයීම් අංශයට මම ඊයේත් කතා කරා රෝගින් ගණනාවක් ඉල්ලුම් කරනවා කරුණාකරලා ආණ්ඩුවට කියන මේ බෙහෙත ලබා දෙන්නේ කියලා නෑ රටේ එතකොට මේ මාසේ මේක කියනකොට ඇති වෙන්න ස්ටොක්ස් ගෙනලා තිබ්බනම් අද ගරු කතානායකතුමනි මරණ අපිට ජීවිත බේර ගන්න තිබුණා මරණ අඩුම කර අවම කර ගන්න තිබුණා ඒ නිසාම මේ අවස්ථාවේ කියන්න කැමති නැවතත් වරක් මම දන්නවා සමාජ මාධ්‍ය ජාලවල ඔය ට්‍රෝල් ෆාම් වලින් එක එක ඇත්තු පටන් ගන්නේ අද රෑ ඉඳලම ටොසිලිසුමාබ් ගෙන්නන එක ගැන විහිළුවට ලක් කරන්න නමුත් එදා විහිළුවත් අද කරන්නට යන විහිළුවත් මරණයට පරිවර්තනය වෙලා තිබෙනවා කියන එක මම කියන්න කැමති මේක විහිළුවට ගණන් ගන්න එපා කරුණා කරලා මේ බෙහෙත ගෙන්නන්නට හදිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ගරු කතානායක තුමනි හරි පුදුමාකාර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙච්චර වෙසනයක් සිදු වෙලා ආපදා කළමනාකරණ කමිටුව කැඳවලා නැහැ. දැන් අවුරුදු කීයක්ද? අවුරුදු එකහමාරකටත් වැඩි. දැන් මේ පහුගිය මාසේ අපෙනුත් නම් ඉල්ලුවා. ඒ නම් ටිකත් යවුවා. මේ වගේ ජාතික වෙසනකාරී තත්ත්වයක් තිබෙනකොට ආපදා කළමනාකරණ කමිටුව කැඳවලා අපි හැමෝම කතා වෙලා සාකච්ඡා කරලා ආණ්ඩුවෙන් කරන්නට ඕන කාර්යභාරය මෙයයි විපක්ෂෙන් අපි මේ දේ බාරගන්නම් අපි දෙගොල්ලොම එක්තු වෙලා මේ රටේ රෝහල් පද්ධතියේ තියෙන ඌනතාවයන් වලට අපිට පුළුවන් ආකාරයෙන් උදව් කරන්නම් මේ වගේ ජාතික මෙහෙයුමක් ඇති කරගන්න පුළුවන් තැනක් නේද ජාතික කළමනාකරණ ආපදා කළමනාකරණ කමිටුව අදටත් කැඳවල නැහැ මම යෝජනා කරනවා ඒ දේ කරන්නයි කියලා ඒ වගේම මේ කොවිඩ් මර්ධන ව්‍යාපාරය තුල සේවයේ නිරත වන මේ සෞඛ්‍ය අංශයේ සියලුම දෙනාට ආරක්ෂක අංශයේ සියලුම දෙනාට ඒ වගේම අනෙකුත් රාජ්‍ය සේවයේ සියලුම දෙනාට අපි විශේෂ අගයීමක් කරන්නට ඕන එයාගේ මානසික තෘප්තිය වර්ධනය කරන්නට ඕන ඒ තුලින් අපිට පුළුවන් ඒ මානසික ශක්තිය වර්ධනය කිරීම තුලින් දෙවන්ත ජාතික මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න අපි කිසිම ආකාරයකින් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ආරක්ෂක අංශය විවේචනය කරන්නට යන්නේ නැහැ දැඩි අවධානමක් තුල තමන්ගේ ජීවිත පැත්තකට තියලා ඒ අය ජීවිතත් මරණයත් අතර සටන් කරමින් තමයි මේ රටේ ජීවිත බේරාගන්නේ එහෙනම් මතක තබා ගන්න මේ ෂට්ඩවුන් එක ලොක්ඩවුන් එක නොකරන්නට මේ ආරක්ෂක අංශවලටත් සෞඛ්‍ය අංශවලටත් දැඩි අවධානමක් නිර්මාණය වෙනවා ඒ දැඩි අවධානම තුල මුළු හෙල්ත් සෙක්ටර් එකම කඩාවැටුනොත් කවුද මේ රටේ ජනතාව ජීවත් කරවන්නේ රෝහල් පද්ධතියම කඩාවැටුනොත් අන්න ඒ නිසා අපි මේ අංශය දැඩි පැසසුමට ලක් කරනවා අවසාන වශයෙන් ගරු කතානායකතුමනි සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වගේම ආර්ථික ශේෂ්ත්‍රෙත් මර උගුල් ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා අපේ රටේ ණය මර උගුලක් තිබෙනවා සංවර්ධන මර උගුලක් තිබෙනවා අපේ රටේ තියෙනවා දැන් අර ස්ටැග්ෆ්ලේෂන් කියන සංකල්පය ක්‍රියාත්මක වෙලා එක පැත්තකින් බඩු මිල වැඩි වෙනවා තවත් පැත්තකින් ආර්ථික වර්ධනය කඩාවැටෙනවා මේ ණය මර උගුලට විසඳුම මොකක්ද අපි සූදානම් විපක්ෂයක් හැටියට සහයෝගය ලබා දෙන්න. අපි හැමෝම අපේකම රටේකම අපේ අනන්‍යතාවය සුරකගෙන අපි ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් එක්ක සාකච්ඡා කරලා අනිවාර්යෙන්ම ණය කළමනාකරණයකට යන්නට ඕන ඩෙට් මැනේජ්මන්ට් ප්‍රෝග්‍රෑම් එකකට. ණය ටික රීෂෙඩියුල් කරගන්නට ඕන. ඒක මදිකමක් කියලා හිතන්නට එපා. මේ රට බංකොලොත් වෙන්නට දෙන්න බෑ මේ රට බංකොලොත් කරලා ආණ්ඩු බලය ලබා ගන්නට මේ සමගි ජන බලවේග විපක්ෂයේ සූදානම්ුත් නැහැ අපි රට රැක ගන්නට ඕන පක්ෂ දේශපාලනයට පෙර අපි රට ආරක්ෂා කරන්නට ඕන ඒ නිසා සමගි ජන බලවේගයේ අපේ ප්‍රධාන විපක්ෂය අනෙකුත් විපක්ෂ කණ්ඩායමක එක්තු වෙලා අපි ලෑස්ති සූදානම් රටටත් රජයටත් සහයෝගයක් ලබා දෙන්න ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරලා අපේ මේ ණය කළමනාකරණයක් ක්‍රියාත්මක කරලා
මේ ණයතික රීෂෙඩියුල් කරගෙන ප්‍රතිව්‍යුහගත කරගෙන අපේ ආර්ථිකයට නව පණක් පොවන්න. ගරු කතානායකතුමනි, මම කැමතියි මේ අවස්ථාවේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න එක්සත් රාජධානියේ බුද්ධි උපදේශන මණ්ඩලය කියලා තියෙන think tank එක. ඒ අය ස්ටඩි එකක් කරලා තියෙනවා. ඒ ස්ටඩි එක තුල ඒ අය කියනවා අපේ රටේ ජනතාවගේ ආදායමෙන් 66% වියදම් කරනලු තම තමන්ගේ ආහාර වියදම සඳහා. එතකොට පවුලේ සමාජිකින්ගේ වියදම නෙමෙයි මේ. ඒ තනි ගෘහ මූලිකයාගේ ආහාර වියදම සඳහා 66% වියදම් කරනකොට පවුලේ සමාජිකින්ටත් වෙන මුදලක් ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය තුළ අද ෆුඩ් පවර්ටි, එහෙමත් නැත්නම් ආහාරය කේන්ද්‍ර කරගත් දුප්පත්කමක් අද රටේ නිර්මාණය වෙලා තිබෙනවා. සමස්තයක් හැටියට ගත්තොත් කෝවිඩ් පවර්ටි කියන ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක්. 2020 මුල් වාගේ රාජ්‍ය ආදායම බිලියන 600කින් නැති කරගත්ත කෝටි ප්‍රකෝටිපතියන්ට බදුසහන ලබා දීලා. ඒ නිසා රාජ්‍ය ආදායමක් නොමැතිකම තුළ මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. ස්ටිමියුලස් පැකේජ් එකක්, ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එකක්, මූල්‍ය උත්තේජක පැකේජ් එකක් රටේ ජනතාවට ලබා දෙන්න. ඇමරිකාව ලබා දීලා තියෙනවා, එංගලන්තේ ලබා දීලා තිබෙනවා, අනෙකුත් රටවල්, බොහොම අමාරු රටවල්, බංග්ලාදේශයක් ලබා දීලා තිබෙනවා. නමුත් බංග්ලාදේශයේ තමන්ගේ ජනතාවට ලබා දුන්නු දේ අපේ රටට බැරි වෙලා තිබෙනවා අපේ රටේ ජනතාවට ලබා දෙන්න. ඒ නිසා රාජ්‍ය ආදායම නැවතත් වරක් ශක්තිමත් කරන ක්‍රමවේදයකට අපි යන්නට ඕන. ඒ වගේම එක්ස්පෝර්ට් ලෙඩ් ග්‍රෝත් අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථික වර්ධනය, ඒ වගේම මැක්‍රෝ ඉකොනොමික වගේම මයික්‍රෝ ඉකොනොමික කේන්ද්‍ර කරගත් ආර්ථික සංවර්ධන මොඩලයක් හරහා ගමන් කිරීම මේ අනාදී වශයෙන් සංකල්ප ගණනාවක් තිබෙනවා. අපි සූදානම් මේ යෝජනා සියල්ලක්ම රජයට ඉදිරිපත් කරලා දෙගොල්ලෝ එකට එකතු වෙලා හැමෝටම ඉන්න පුළුවන් සෞඛ්‍ය සෞභාග්‍ය සම්පන්න රටක් නිර්මාණය කරන්නටත් ආරක්ෂා කරන්නට අපි යුතුයකම ඉෂ්ට කරන්නට ඕන. දැන් විහිළු තහළු කරා ඇති, දැන් බොරු චෝදනා කරගත්ත ඇති, දැන් මේ රටට අවශ්‍ය විසඳුම්, ඒ විසඳුම් ලබා දීම සඳහා අපේ විපක්ෂයටත් කසේරුකාවක් හොඳ කොඳුනාරටියක් අපේ මන්ත්‍රීවරුන්ටත් තියෙනවා. තමන්ගේ මුදල් පසුම්බියට අත දමලා මුදල් අරගෙන වෙනම මන්ත්‍රී අර මුදලක් පිහිටවලා මේ රටේ ජීවිත බේරා ගන්නා වූ ප්‍රයත්නයට ශක්තිය ලබා දෙන්න. එහෙනම් මම අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයකින් මගේ කතාව අවසන් කරනවා. එතුමා අවස්ථාවක කියනවා, Let us not seek the Republican answer or the Democratic answer, but the right answer. Let us not seek to fix the blame for the past. Let us accept our own responsibility for the future. John F. Kennedy. Republican හෝ Democratic පිළිතුර නොව නිවැරදි පිළිතුර සොයා පියමු. පොහොට්ටුවේ පිළිතුර, සමග ජන බලවේගයේ පිළිතුර නොව නිවැරදි පිළිතුර, නිවැරදි විසඳුම, නිවැරදි වැඩපිළිවෙල අපි සොයා බලමු. සොයා බලලා ඒක ක්‍රියාත්මක කරමු. අතීතයට දොස් පැවරීමෙන් වැළකී සිටිමු. අනාගතය වෙනුවෙන් අපසතු වගකීම් පිළිගනිමු. සමගි ජන බලවේගයේ අපි සූදානම්. රට දෑය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, අපේ මාතෘභූමිය වෙනුවෙන් ඒ යුතුකම ඉෂ්ට කරන්න ආරාධනා කරනවා. වර්තමාන රජයට අපත් සමග අත්වැල් බැඳගෙන දේශය ගොඩනගන, දේශය ආරක්ෂා කරන, මේ රටේ ජනතාවගේ ජන ජීවිත ආරක්ෂා කරන, ඒ වගේම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. සති දෙකකට විතරක් අපි ලොක්ඩවුන් කරලා බලමු. එතකොට මේ සංඛ්‍යාලේඛන අඩු වෙනකොට අපිට පුළුවන් ක්‍රමානුකූලව රට විවෘත කරන්න. කරුණා කරලා මේ මොනවා කරන්නත් ඉස්සෙල්ලා රුපියල් සත පැත්තක දමලා අපි ජීවිතවලට වටිනාකමක් ලබා දීලා අපි ජීවිත ටික බේරා ගන්න. ස්තුතියි.